සුබ දවසක් වේවා ආදරම්මේ තාත්‍ය පුතේ දුවේ මේ දවස්වල ඔබේ සිතට නැගෙනා වෙන්න ඇති පරිසරයත් එක්ක පසුබිමත් එක්ක ඒ වගේම මේ පුලුව තලයේ තුල මිනිස්යා විසින් ඉදිරිපත් කරන්නා වූ වෙළඳ දැන්වීම් එක්ක මොකක්ද වෙනසක් මේ වෙනස මනුස්සයාගේ ජීවිතයට දැනෙනවා ඉනිසා දැම්මම මේ මනුස්සයාගේ ඇතුලෙන් පොඩි ලකලැස්සියකට ඇවිල්ලා මොනවද මේ ලකලැස්සිය අපිට නත්තල් කාලේ එන්නට යනවා ඒ නිසා ඒකට මම සූදානම් වෙන්නට ඕනේ ඒකට මගේ ඉතුරු කරපු සල්ලි ටික ගන්නට ඕනේ අපේ ගේ ලස්සන කරන්නට ඕනේ මං අලුත් ඇඳුම් ගන්නට ඕනේ මේ හැම දෙයක්ම යහපත් විදියට අම්මේ තාත්තේ පුතේ දුවේ සිතුවිලි ආකාරයෙන් බලාපොරොත්තු ආකාරයෙන් බැඳිලා තියෙනවා මේ බලාපොරොත්තුව තුළ මේ මිනිස්යාට යන්න නම් ඒක සාක්ෂාත් වෙන්නට ඕනේ अलंकार එච්චර අමාරු නැහැ අවශ්‍ය කරන මේ මූණට අවශ්‍ය කරන මේකප් එකක් දාන්න එච්චර අමාරුවක් නැහැ ඇඳුමක් අඳගන්න එච්චර අමාරුවක් නැහැ මොකද්ද මේ පිටස්සරෙන් දාන ඔක්කොටම යම්කිසි ලේසියක් තියෙනවා නමුත් කාට හරි මේ තමාගේ අතුලාන්තයේ අලංකාර කරගන්නට ඕන නම් එතනදී ඒ මිනිස්යාට කාලය දෙන්නට වෙනව වැඩිපුර ඒ මොහොතේදී ඒ මිනිස්යාට තමා තුලට යන්නව ක්‍රමවේදී හොයන්නට වෙනවා ඒ මිනිස්යාට පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නට වෙනවා ඉනිසම් මේක ලේසි නෑ දැන් අරගෙන බැලුවොත් දැම්මම ය아가න්න බෑ සීදුවෙන්නේ අපි ඉන්නේ සීදුවෙන්දලා මීගොම් පැත්තට යන්නත් බෑ ජායලෙන් කොළොම් පැත්තට යන්නවත් බෑ දැම්මම ඇයි ඒ මිනිසුන් මේ මොහොතේ shopping කරන්න පටන් අරගෙන අලංකාර කරගන්න. නමුත් මේ කී දෙනාගෙන් කී දෙනාද රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ නතර වෙලා මේ කාල පරිච්ඡේදයේදී තමාව අලංකාර කරගන්න හදන්නේ අතුලාන්තයෙන්. ඒ කියන්නේ මොකද්ද? ගුණාත්මක භාවයෙන්. වටිනාකම් වලින්. අධ්‍යාත්මික ප්‍රබෝධයකින්. දැන් මේක අමාරු වැඩක්. ඉනිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ෂෝ එක පෙන්වන්න හරි ලේසි. ඔබ අරගෙන බැලුවොත් දැන් මේ දවස්වල හැමතැනම ජිම් කියන මානසිකත්වයක් ඇවිල්ලානේ. ඒසෝ ෆිගර් කියන දේ ජිම් එක කියන දේ නරක නැහැ. නමුත් දැන් මේ ජිම් එකට ගිහිල්ලා ආපු දරුවා පෙන්වන්නට හදන්නේ මේ මොහොතේදී අතේ මසල් සීනවා කකුලේ මසල් සීනවා ඇඟ හැදිලා තියෙනවා දැන් මේක පෙන්වන්නට ඕනේ දැන් තියෙන දේ. හෙට දවස වෙනකොට විලාසිතාව වෙනස් වෙනවා හෙට දවස වෙනකොට ඒ අලංකාර මෝස්ත්‍ර වෙනස් වෙනවා හෙට දවස වෙනකොට ඔබේ ඇඳුම් ආයතම් සියල්ලක්ම වෙනස් වෙනවා හෙට දවස වෙනකොට මේ මොහොතේදී අද පෙන්නපු ස්ටයිල් එකට වඩා වෙනස් ස්ටයිල් එකක් එළියට එනවා එතකොට මොකද වෙන්නේ දැන් මම පෙන්නපු දේ ආයෙත් වෙනස් කරලා කියනවා දැන් මේ යුගයේ හැටියට මට ආයෙත් හැදෙන්නට ඕනි කියලා ඒසම මේ යුගයේ හැටියට හැදෙනවා තමයි නමුත් මේ හැදින්නේ මොනවද පිටස්සරය අතුලාන්තයේ තුල වේදනාව අතුලාන්ත තුල පාළුව අතුලාන්තයේ තුල තනිකම අතුලාන්තයේ අරගල අතුලාන්තයේ බැරිභාවය අතුලාන්තයේ සැකය අතුලාන්තයේ කනස්සල්ල අතුලාන්තයේ කඳුළු කතන්දරය තද කරගෙන පිටස්සරයට සිනහ වෙන්නට හදනවා ඒ නිසා
මේ කාලය අරගෙන පොඩ්ඩක් නතර වෙලා ඔබේ ඇතුළට ගිහිල්ලා ඒ ඇතුළේ ඉන්න ඔබව ආයෙත් මුණ ගැහිලා ලස්සන කරන්න උත්සාහ කරන්න ජෙසුපීටයි.